ඔබට මුදල් තියෙන්න ඕනේ ඔබ එන්න ඔබට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් අපිට ඉරිච් කරලා දෙන්න පුළුවන් ඔබ අප සමග ව්‍යාපදිංච වෙලා රෙජිස්ටර් වෙලා ඔබගේ CV එක අපිට අප්ලෝඩ් කරලා අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා ඔබට කොමන හරි අවස්ථාවක් ගන්න පුළුවන් අන්න ඒක තමයි මෙම ක්‍රමවේදය කරන විදිය පැහැදිලිව මතක තියාගන්න මේක genuine jobs ලබා දෙන ක්‍රමයක් qualification ටික අපිට තියලා ඔබට විදේශගත වෙන්න පුළුවන්කමක් තියෙනවා ලොකු network එකක් තියෙනවා අපි අනිත් පුද්ගලට වඩා විශේෂ වෙන්නේ ඒකයි අපි මේ තා ව්‍යාජ ලෙස documents මේ කරලා විදේශගත කරලත් නැහැ විදේශගත වුණාට කිසිම දවසක රැකියාවේ ප්‍රශ්නයක් ඇති වෙලත් නැහැ ඔබට අද උනා යම් කිසි වෘත්තියක් ඉගෙනගෙන 40ට ඉස්සෙල්ලා apply කරලා යන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා මූලික වියදමකින් තොරව රැකියා වීසකකට ඇප්ලයි කරන්නේ කොහොමද? ඔව් මේක ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් හැමදේම වාණිජ වෙච්ච රටක කොහොමද නොමිලේ කරන්නේ? මේක තේරුම් ගන්න මෙතන තමයි වැදගත් දේ. ඕස්ට්‍රේලියාව තුල හෝ නිව්සීලන්ත් අයර්ලන්ඩ් වගේ රටවල ජොබ් ඔපචුනිටීස් මං හිතන්නේ 20,000ක් විතර තියෙනවා. ලාංකිකයන්ට ඇප්ලයි කළ හැකි. හැබැයි මේ 20,000ට ඇප්ලයි කරනවා නම් ලංකාවේ ලක්ෂ 200ක් වගේ ජනතාවෙන් ලක්ෂ 5කට 6කට වගේ තමයි මේකට අවස්ථාව ලැබෙන්නේ. මේ අවස්ථාව සමහරක් අයට තිබුණා ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ විදේශගත වෙන්න. ඔබ IELTS හෝ PT exam එක කරපු පළියට මේක හොඳ ප්‍රොෆයිල් එකක් ඉන්නේ නැහැ. එහෙමනම් යම් රටක ඒ රටේ skill shortage list එක නැත්තම් green list එක ඒටේ රැකියා උන්නතාවයක් තියෙන සබ්ජෙක්ට් එකකින් ඔබ අධ්‍යාපනය හදාරලා ඒකට අදාළ එක්ස්පීරියන්ස් හදාගෙන IELTS හදාගෙන ඔබ හොඳ ක්ලියර් පාස්පෝර්ට් එකක් ක්ලියර් පොලිස් ක්ලියරන්ස් තියෙන ෆයිල් එකක් විය යුතුයි. අප කියන දේ තේරුම් ගන්න ඔබට ජොබ් ඔපර්චුනිටිස් තියෙන අයට විතරයි මේ ඒ ග්‍රේඩ් එකේ ෆයිල් එකක් වෙන්නේ. ඔබ අදාළ රැකියාව ඒ රටේ නැත්නම් ග්‍රීන් ලිස්ට් එකේ එහෙම නැතිනම් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙනවද කියලා බලන්න. එවිනි අය සඳහා තමයි මම මේ නිර්ණායක ගෙනාවේ. දැන් මේ වෙලාවට කාපෙන්ටර්ස්ලා ඉල්ලනවා. උදාහරණයක් කියන්නම්. මට අවශ්‍ය කරන කාපෙන්ටර්ස්ලා ලංකාවේ හොයාගන්න නැහැ. කාපෙන්ටර් අධ්‍යයනය කරපු, නිර්දේ අධ්‍යයනය කරපු කෙනෙක්. ඒ වගේම එකට රැකියාවක් කරලා තියෙන. ඒ වගේ IELTS ඉන්න. ඔබ ඉන්නවා නම් වහම කතා කරන්න. අපිට මුදල් නොගෙවා යවන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න. මේ ක්‍රමයට වක්වත් කට්ටිය හොයාගන්න නැතිකොට මම මොකද කරන්නේ? මම ප්‍රසිද්ධිය කියනවා කවුරු ආවත් අපිට ඔබට සල්ලි නැතත් අපිට ඔබට පාත් එකක් හදලා දෙන්න පුළුවන් යන්න පුළුවන් විදියට. මේක තමයි අපි සෑම සබ්ජෙක්ට් එකකටම කියන්නේ. ඔබට විදේශගත වෙනවා නම් යම් කිසි මුදලක් වැය වෙනවා. මොනවාද මේ වැය වෙන මුදල? ඔබ හිතන්නක ඔබට වෙන රටකට ගියාම ඇකමඩේෂන් වලට යම් කිසි මුදලක් වියදම් වෙන්නේ නැද්ද? වියදම් වෙනවා. එතකොට ඒකට සාමාන්‍යයෙන් ඩොලර් 200 300 තියාගන්නකෝ. ඔබට ජීවත් වෙන්න. ඒ වගේම ඔබට එයා ටිකට් එක ගන්න ඕනේ. ඔබට වීසා ෆී එක ගෙවන්න ඕනේ. ඒ වීසා ෆී එක සබ්මිට් කරන ලෝයෙකේ ඒ ෆී එක ගෙවන්න ඕනේ. ඔබ IELTS exam එක කරන්න ඕනේ. ඒකට වියදමක්. මෙවැනි වියදම් ඔබ ස්ථීරව දැරිය යුතු වියදම්. ඒ විදිහම දරාගන්න බැරි පිරිසක ලංකාව තුල ඉන්නවා. උදාහරණවද ඕස්ට්‍රේලියාවට සබ් ක්ලාස් 482 වීසා ෆී එක නොයි ෆී එකයි ඩොලර් 7000ක් විතර මුදලක් ඔබට වැය වෙන්න පුළුවන්. මේක වැය වෙනවා. ඔබ මා ඒ කිය ගිවන මුදල් කිසිවක් මගේ ට්‍රූ නිමි ගෙවන්න. ඔබ ඩිරෙක්ට් ඔබට බැංක් පම් මාර්ගෙන් ගෙවන්න. හැබැයි එවිනි කොටසක් ගෙවන්න බැරිව ඉන්න පිරිසක් ඉන්නවා නම් ඒත් එන්න මා වෙත. මට පුළුවන් ඔබට යම් කිසි ක්‍රමවේදයක් හදලා දෙන්න. මොනවාද මේ ක්‍රමවේද? එකක් ඉස්සෙල්ලාම අපි ඔබගේ සුසුකම් තියනවාද කියලා ෆයිල් එක බලන එක. මේ සුසුකම් බලලා අපි ඔබ සුසුකම් තියෙන පුද්ගලෙක් නා. ඒ කියන්නේ මම ආපහු කියන්න මූලික අධ්‍යාපනයක් තියෙන ඔබ ටෙක්නිකල් අධ්‍යාපනයක් හදාරලා තියෙන ඊට අමතරව ඔබ ඒකට අදාළ වක් එක්ස්පීරියන්ස් එක තියෙන IELTS තියෙන පාස්පෝර්ට් එකක් තියෙන හා තියෙන ස්කොලිෆිකේෂන් හා ස්කිල් ඔකේෂන් ලිස්ට් එකේ නම තියෙන ජොබ් එකක් ඔබ කරලා තියෙනවා නම් ඔබට නැත්තේ මුදල් නම් අපි
අපිට මේක අනිවාර්යෙන් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් ලංකාවේ මුල් ආයතනයකින් ඔබට ඒකට අවශ්‍ය කරන මුදල් ටික අරගෙන දෙන්න. එතකොට ඔබ ලංකාවේ මුදලක් ගෙවනවද? නැහැ. ඔබ ගෙවන්නේ විදේශගත වුණයින් පස්සේ ඒ මූල්‍ය සමාගෙන ඔබ සාමාන්‍ය දළ වශයෙන් අපි හිතමු ඔබ මේ කාර්යයන්ට ලක්ෂ 15ක් විතර වියදමක් යනවා. එතකොට ඔබ බැංකුවකින් හෝ මුල් ආයතනිකින් කියන්නේ කළු කඩ පොලි කාර්යයෙන් නිමි ඔබ ආයතනිකින් මූල්‍ය සමාගෙන අපගේ අනුමැතිය යටතේ ඔවුන්ගෙන් ඒ මුදල අරගෙන ඉදිරියේදී එහි ගියාට පස්සේ ලෝන් එකක් වශයෙන් ගෙවන්න පුළුවන්. හැබැයි අපිත් මුදලක් අය කරනවා. මොකද අපේ සේවා අපි ඔබට ජොබ් එකක් සොයලා දීම වෙනුවෙන් ඒක ඉක්මනින් ගැනීමේ බලාපොරොත්තුවක් ක්ෂණිකව දවසින් දෙකකින් ගන්න බලාපොරොත්තුවක් ඔබට යම්කිසි කාල සීමාවක් දෙන්න පුළුවන්. ඔබට ජොබ් එකක් හොයලා දුන්නට අපිට යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න විදියක් ඔබයි මමයි කතා කරගමු. ඒක කතා කරගමු. ඔබ අවංක පුද්ගලෙක් නම් ඔබ විශ්වාස කළ හැකි විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් නම් අපිට ඔබ ඒ රට ගිහලා ඔබ පුළුවන් ආකාරයේ මුදලක් ගෙවන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ශ්‍රී ලාංකික තුළ අපිට ඒ විදිහ අවංක පුද්ගල හොයාගන්න අමාරුයි. බොහෝ විට පුද්ගලයෝ අපිට කතා කරනකොට ඔවුන්ගේ තුල තියෙන යම් කිසි කපටිකම නැත්තම් මේටි ඉස්සෙල්ලා ගිය පුද්ගලයෝ අපිට ඒ විදිහ මුදල් ගෙවල නෑ. ඒ විදිහ පුද්ගලයන් සඳහා අපි ඔබට අර බැංකුවකින් නැත්තම් මූල්‍ය සමාගමකින් මුදලක් ගන්න ක්‍රමවේදයක් හදන්න පුළුවන්. නැත්නම් යම් කිසි ගිව්ස් මාකට හදන්න. යම් කිසි මේ හැබැයි ඒ ඔබ විදේශගත වුණාට පසුව තමයි ඔබ හම්බ කරලා තමයි ඒ සෑම දෙයක්ම ගෙවන්නේ. හැබැයි එහෙම වාසනාවක් ලබන්නත් ඔබ මුලින් අර ක්වොලිෆිකේෂන් ටික සම්පූර්ණ කරන්න ඕනේ. මොකක්ද ක්වොලිෆිකේෂන්? ස්කිල් ඔකුපේෂන් එකේ ජොබ් එක තිබුණා. ඒකට අදාළව කාර්මික අධ්‍යාපනයක් හෝ මොනහරි අධ්‍යාපනයක් හදාගලා තියෙනවා. ඒකට අදාළ රැකියාවක් කරලා තියෙනවා. ඒකට අදාළව IELTS කරලා තියෙනවා. හා එවැනි ක්වොලිෆිකේෂන් වලින් සම්පූර්ණ වුණොත් තමයි අපිට ඕක ඒ ග්‍රේඩ් එකේ පුද්ගලෙක් වශයෙන් ගන්නේ කරන්න පුළුවන්. එවැනි අයට අපි උදව් කරනවා. මොකද නිකන් තියෙන ජොබ් ටික ඔබට අරන් කියලා මට පෞසිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා අපි අරන් දෙනවා. ඔබ යම් කිසි පොදුරක් ගෙවෙන එකක් ඒක ඔබගේ ඔබ විසින් ඔබගේ කරගන්නා දෙයක්. හැබැයි මගේ හෘද ශාඛිත මම මේ කාර්යයන් කරලා දෙනවා ඔබට. හැබැයි ඔබ ගාව සල්ලි තියාගෙන ඔබ යම් කිසි විදිහකින් අපිට පෙන්වන්න හිතනවා නම් නෑ මම දුප්පත් මට සල්ලි වෙන්නේ නැහැ කියලා. අපි බලන්නේ අපිට ආර්ථික ලාභයක් වෙන දේ කරන්න තමයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබ ගැන නිවර්තක් තීරුවක් කරලා ඔබ අවංක පුදුලෙන්න ඔබගේ වීසා එක ඉක්මනට කරලා දෙන්නත් වැඩිපුර අවස්ථාවක් ආවොත් ඔබට ඒ අවස්ථාව එන අනුව කියන්නේ දැන් සමහරක් වෙලාවට උදාහරණයක් වශයෙන් දැන් කාපෙන්ටර්ස්ලා මේ වෙලාවෙ ඉන්නවා. අපි ගාව තියෙන සියලු දරාම දානවා. ඒකට අන්න ඒ වගේ වෙලාවෙදී ඔබටත් අවස්ථාව ලැබෙනවා. හැබැයි මේක වැදගත්ම දේ තමයි ඔබ අප සමග ලියාපදිංචි වෙලා රෙජිස්ටර් වෙලා ඔබගේ CV එක අපිට අප්ලෝඩ් කරලා අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔබට කොමන හරි අවස්ථාවක් ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙම ක්‍රමවේදය කරන විදිය. මේ ප්‍රෝග්‍රෑම් එක කොපමණ කාලයක් සඳහා වළංගු වෙනවාද? මම අවුරුදු 15 තිස්සේ ප්‍රධාන රටවල් තුන නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, අයර්ලන්ඩ් කියන රටවලට මම විදේශගත වීම කරලා තියෙනවා. මම කැමති මට ආර්ථික ප්‍රතිලාභයක් තියෙනවා. ප්‍රතිලාභයක් බලාපොරොත්තු තමයි මම කරන්නේ. හැබැයි ප්‍රතිලාභය ඔබ ගිහිල්ලා කිව්වොත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මට හිම හදිසියක් නැහැ. මොකද මම කැමති ඔපචුනිටි ඔස්ට්‍රේලියාව තියෙන සීලම ඔපචුනිටිස් සීලම අවස්ථාව ශ්‍රී ලංකාවේ සීල දරම යොමු කර. හැබැයි ඕන් එක තෝරලා තමයි ගන්න. ඔබ හිතන්න විදේශගත වෙච්ච පුද්ගලෙක් යම් කිසි දවසක මම විදේශගත වෙලා මට ඩොලර් එකක් හරි එහෙම නැත්නම් ටොෆියක් චොකලට් එකක් හරි හම් වෙනවා නම් ඒක මට ලැබෙන ප්‍රතිලාභයක්. මොකද මෙතනදී මම ඔබ වෙනුවෙන් බුද්ධිමය සේවාව පමණයි සපයන්නේ. ඒ කියන්නේ ඔබට රැකියා අවස්ථාවක් හොයලා දෙන එක, ඔබට සල්ලි නැතිනම් මූල්‍ය සමාගමක් හොයලා දෙන එක, ඔබට පහසුකම් සපයන්නේ. එතකොට මම ඔබ වෙනින් ආයෝජනය කරන්නේ නැහැ. මම මේක මුදල් නොමැති ජෙනුයින් ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්ට තමයි මම මේ උදව් කරන්න කැමති. මට ව්‍යාජ ලෙස ડોකියුමන්ට්ස් ප්‍රිපෙයාර් කරලා වෙනත් විෂයන් වල දාන්න බලාපොරොත්තුවක් නැහැ. මම මේ ශාස්ත්‍රය තව අවුරුදු
විස්සක් 30ක් නම් ඉස්සරහට කරගෙන යන තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. එතින්දී ඔබ කවදා හෝ ඔබගේ ක්වොලිෆිකේෂන් එක සම්පූර්ණ කරගෙන ඉන්න. එතකොට ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ඩ්, අයර්ලන්ඩ් කියන රටවල නීති වෙනස් වෙලා නොතිබුණොත් ඒ වගේම උන් විදේශ රටවලින් සේවකයෙක් ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවට මට ඔබට උදව් කළ හැකි. ඒ උදව් කිරීම තුළදී මට යම් කිසි දවසක ඒ රටට ගිහින් හම්බ කරලා යම් කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් මම ඒකෙන් සතුටු වෙනවා. ඔතුමා පවසන ආකාරයට ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තිබෙන ඕනෑම ජොබ් එකකට මුදල් අය කිරීමකින් තොරව ඇප්ලයි කරන්න පුළුවන්ද? ඇප්ලයි කරනවා නම් ප්‍රොසෙසින් ටයිම් එක හා ඉල්ලුම එක හා සමාන වෙනවාද? ඔව්, දැන් අපි හිතන්නකො ඕස්ට්‍රේලියානු ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ කියලා. ඒකේ ලිස්ට් එකේ ලොකුවට තියෙන ජොබ්ස් ඇතර සිවිල් ඉන්ජිනියර්ස්ලා වගේ ජොබ්ස් කොච්චර තිබ්බත් සමහරක්ලාට අපිට ඇප්ලයි කරන්නට වැඩක් නැහැ. මොකද ඒක අවශ්‍යම ජොබ් කාට්ලාට ගන්න අමාරුයි. හැබැයි සමහරක්ලාට චේෆ් මොටර් මෙකැනික්, මෙකැනිකල් ඉන්ජිනියර්ස්ලා වගේ සමහරක් ජොබ්ස් වලට අපිට ඉක්මනින් ඔෆර් එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක කොහොම නිකුත් කරත් සමහරක් ජොබ්ස් වලට අපිට හැකියාවක් නැහැ. හැබැයි අපි ට්‍රයි කරන්න පුළුවන්. මොකද හේතුව නීත්‍යානුකූල පදනමක් තියෙන ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන අයට විතරයි. ඒකේ නැති අයට අපිට සාමාන්‍යයෙන් අපේ ආයතනයේ ජොබ් ෆයිල් එකක් බාර ගන්න කැමතිත් නැහැ. ඉතින් මේකෙදි සමහරකට ෆයිල් එකක් බාර ගත්තම නිශ්චිත වශයෙන් අපිට දිනයක් වකවානුවක් කියන්න බෑ. අපි වකවානුවක් සාමාන්‍ය කාල සීමාව මාස 6ක් අවුරුද්දක් අතර වගේ කාලයක් කියනවා. හැබැයි මට දින 30ක් ඇතුළතත් මම වැඩේ ඉවර කරපු ඒවා තියෙනවා. ඉතින් ඒක තමන්ගේ ලක් එක. අනිත් එක පැහැදිලිව මතක තියාගන්න, මේක ජෙනුවින් ජොබ්ස් ලබා දෙන ක්‍රමයක්. මේකෙදී ඔබට ජොබ් එකක් ලබා දෙන්න නම් ඔබ ඒ රටට CV එක ගියාට පස්සෙ ඔබගේ CV එකට අනුව ඔබගේ තියෙන දුරකථන අංකයට ඔවුන් අමතුමත් වෙනවා. ඒ අමතුමෙන් ඔබව මොන වගේ තත්ත්වයක ඔබ WhatsApp හරි මාතෙන් Zoom වගේ වලින් ඔබත් එක්ක කතා කරලා ඔබගේ ඉන්ටර්වියුවලට සම්බන්ධකමක් තියෙනවා. ඔබ එක කම්පැනියක් නෙවෙයි, සමහරවිට ඔබට කම්පැනි කීපයක් ඔබට කතා කරන්න පුළුවන්. ඔබ මතක තියන වැදගත්ම කාරණේ තමයි ඔවුන් කතා කරනකොට ඔබගේ භාෂාව, ඔබ ඉංග්‍රීසි භාෂාව හසුරන ආකාරයට ඔබ කියනදී ඔහුට තේරෙන්න ඕන, ඔබ කියන්නේදී ඔහුට තේරෙන්න ඕන. මේ වගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනාව දැනුමක්, කතා කිරීමක් පැහැදිලිව තියෙන්න ඕන. ඒ ජොබ් එකෙන් ජොබ් එකට වෙනස් වෙනවා. සාමාන්‍ය වයිට් කොලර් ජොබ්ස් වගේ යනකොට හොඳටම ඉංග්‍රීසි දැනුම තියෙනවා, IELTS 6.5 වගේ තියෙනවා. අවම වශයෙන් සමහර ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් දී IELTS 5.5 වගේ ප්‍රමාණයකින් වගේ තිබුණා. සාමාන්‍යයෙන් ඔවුන්ට ඒ ජොබ් එක අත්‍යවශ්‍යතාවය වැඩි නම් ඔවුන් ඔබ පසුපස ඔබගේ ඉංග්‍රීසි දැනුම අඩු වුණත් ඔබට නිරන්තරයෙන් කතා කරලා ජොබ් ඔෆර් එක දීපු අවස්ථා තිබෙනවා. 482 වීසා කාණ්ඩය යටතේ අවුරුද්දක එක්ස්පීරියන්ස් එකක් තිබූ පමණින් මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්ද? එසේනම් මේ සඳහා වයස බලපානවාද? ඔව්, මෙහෙමයි. ඇප්ලිකේෂන් එක අපිට සබ්මිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන නෙට්වර්ක් එකක අපේ ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. අපි අනිත් පුද්ගලට වඩා විශේෂ වෙන්නේ ඒකයි. මොකද අපිට ඕස්ට්‍රේලියාව තියලා තියෙන රෙක්‍රූට්මන්ට් ඒජන්සි කම්පැනිස් ඒ ඔක්කොම ගාකේවට අපි අවුරුදු 15ක් විතර ඉඳද්දී අපිට ඒක අත්දැකීම් ඇති වෙලා තියෙනවා. මොකද අපි විශේෂ වෙන්නේ රැකියා වීසා සඳහා. මෙතනදී අපි මේ තාක් කිසිම විදිහට ව්‍යාජ ලෙස ડોකියුමන්ට් මේක කරලා විදේශගත කරලත් නැහැ. විදේශගත වුණාට කිසිම දවසක රැකියාවේ ප්‍රශ්නයක් ඇති වෙලත් නැහැ. අපි නිවර්දි සේවකයන් නිවර්දි විදියට ස්ථානගත කිරීම තමයි අපි කරන්නේ. ඕස්ට්‍රේලියානු රජය ඉතා පහසු විදියට ඉතා මේකේ ටීචර් ලිහිල් කරලා තියෙනවා. 482 වීසාවකදී එක් අවුරුද්දක පාටම මේ කරා. එක් අවුරුද්දක සර්විස් රේට් එකක් වෙනවත් ඔවුන් ඇති කියලා. හැබැයි මේක මතක තියාගන්න ඔබ ඒක සරලව ගන්න එපා. මොකද හේතුව පුද්ගලික ආයතන තමයි කරන්නේ. පුද්ගලික ආයතන සේවයට ගන්නකොට ඔවුන් බලනවා ඔබගේ වර්ක් එක්ස්පීරියන්ස් එක කොච්චරද කියලා. ඒ අවුරුද්ද කියලා තියෙන්නේ එම්බසිය අනුමත කරන්නේ, ලොකේෂන් එක අනුමත කරන්නේ අවුරුද්දයි. හැබැයි ගාකිලාට පුද්ගලික ආයතන කැමදී අවුරුදු කීපයක වර්ක් එක්ස්පීරියන්ස් එකක් ගන්න. එතනදී සමහරක්ලාට ඔබගේ එක්ස්පීරියන්ස් එකක ඔවුන් සාකච්ඡා කරන්න අපිට පුළුවන් වුණාට අවුරුද්දෙන් බාර ගන්න ඔවුන් තමයි තීරණය කරන්නේ ඔබගේ එක්ස්පීරියන්ස් එක ඇතිද මදිද කියන එක.
491 වීසා කාණ්ඩය යටතේ ඇප්ලයි කෙරූ දැනටමත් EOI සබ්මිට් කරපු පුද්ගලයෙකුට 482 යටතේ යවද්දී 491 වීසයකට බලපෑමක් සිදු වෙනවාද? බොහෝ විට ලංකාවේ උගත් පරපුර ඒ කියන්නේ අපි කිසි දැනුමක් තියන අය කාලය තිස්සේ අන්තර්ජාලයට ගිහලා තනියෙන් මේ වැඩ කටයුතු කරන්න උත්සාහ කරලා තිනවා. ඒ හරහා ඔවුන්ට පහසු ලේසි මාර්ගයක් වශයෙන් සබ් ක්ලාස් 491 වීසයකට ඇප්ලයි කරනවා. හැබැයි මේක සිස්ටම් එකකින් අනුව ඔබට අවශ්‍ය කරන ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරගෙන තියෙනවා, UI එක ඇප්ලයි කරලා තියෙනවා, ස්කිල් ඇසස්මන්ට් කරගෙන තියෙනවා. ඒ කරගෙන ඔබ හිතනවා රජයෙන් නොමිනේෂන් එකක් හම්බෙලා ඔබට ඒ අවස්ථාව ලැබේ කියලා. හැබැයි ඔබ පහුගිය කාලෙදී බැලුවොත් එහෙම එවැනි ලංකාවෙන් එළියට ගිය කට්ටිය ඒගොල්ලන්ගේ වෘත්තියන් වලට අදාළව රැකියා කරන අවස්ථාවක් නැහැ. ගක්ලට සමාරක ඉංජිනේරු විෂන් වලට ගියාට සමාරකලට එහෙ ගිහිල්ලා වැඩ කරන්න සමීක්ෂණය කර බලන්නේ ඔහු වැඩ කරන්නේ කයාගේව කෙනෙක් වශයෙන්. දැන් සමාරකලට බරපතල විෂන් වලට ගියාම හැබැයි ඔවුන් ගිල ඉහ සර ජොබ් කරනවා නැත්නම් මේ සාමාන්‍ය හොටෙල් වල වැඩ කරනවා. මේ වගේ ප්‍රශ්නත් එක්ක විදේශ රටවල් විශාල අපහසුතාවය ලක් වෙලා තියෙනවා ඔවුන්ගේ අරමුණු වලට යන්න. ඒකින්ද ඔවුන් හිතනවා 482 සක්ලස් 482 වර්ක් පර්මිට් වගේ වලට ඇතුළු වුණොත් ඔවුන් කවදාහරි PR එක ගන්න නම් ඔබ ඒ යන වෘත්තියෙම සිටිය යුතුයි. හැබැයි වගේම ඔස්ට්‍රියන් රජයට හෝ නිව්සීලන්ඩ් අයර්ලන්ඩ් රජයන් වලට ලොකු බරපණක් දරන්න වෙන්නේ නැහැ වර්ක් පර්මිට් වලට ආව. මොකද ඔබ වර්ක් පර්මිට් එකට යනවා, එයාපෝර්ට් එකෙන් කෙලින්ම යන්නේ ගියාට පස්සේ ඔබ කිලිම රැකියාවට එනවා. ඒ රැකියාවේ ප්‍රශ්න විසඳනවා රජය විසින් ඔවුන්ව නඩත්තු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකින්ද මෑතකදී රජය තීරණය කළා තියෙනවා මේ වර්ක් වීසා කියන එක වර්ක් පර්මිට් කියන එක පුළුල් කරා. ඒ පුළුල් කරන අරමුණක් කියන්නේ කෙලින්ම කම්පැනිස් වලට තමන්ට ඒ රටින් කෙනෙක් හොයාගන්න බැරි නම් ඔවුන්ට පුළුවන් විදේශ රටකින් එන්න. ඒකේ වගකීම කෙලිම ඒ කම්පැනියයි ඇප්ලිකන්ගේ අතර තියෙන ගියසුමක්. ඔස්ට්‍රේලියාවට තියෙන අවශ්‍ය කරන නීත්‍යානුකූල පදනම මං හිතන විදිහට මෑතකදී අපහසු ගියව අවුරුදු 15 මං PR එක නැත්තම් කෙලිම 491 වැනි විසා වලට වඩා මට 482 වර්ක් වීසා කියන එක ගොඩක් කෙටි කාලෙකදී සාර්ථක වෙලා තියෙනවා. මං හිතන්නේ මාස කීපයක් ඇතුළත සාර්ථක කරගන්න පුළුවන් වර්ක් පර්මිට් එකක් 491 හෝ අනිකුත් PR වීසා ගැන මම කතා කරන්න කැමති නැහැ. ඔබ ඉගෙන කතා කරන්න මාර රෙජිස්ටර්ඩ් නීතිඥවරයෙක් හම් වෙලා ඔවුන්ගේ උපදෙස් ලබා ගන්න කියලා මම කියනවා. ඔබට අවශ්‍ය නම් මාර රෙජිස්ටර්ඩ් ලෝයකෙන් ගත්තම මගේ මිත්‍රයෙක් ඉන්නවා, ඔහු සමග කතා කරන්න ඔහුට මුදලක් ගෙවලා ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔපචුනිටීස් අඩු ජොබ් කැටගරි එකක ඉන්න පුද්ගලයෙකුට ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද ක්වොලිෆිකේෂන් සහ එක්ස්පීරියන්ස් නැතුව? ඔබ ඔබගේ ස්ථිර රුපියල් ලක්ෂයක් වගේ මුදලක් වියදම් කර ඔබ IELTS එක්සෑම් එකක් කරගෙන හැබැයි ඔබ නිකමට හොයලා බලන්නේ ඔබ ඒ කරගෙන යන වෘත්තියෙන් විදේශගත වෙන්න පුළුවන්ද කියලා. ඔබ හිතන්නේ IELTS එක්සෑම් එක කරගත්තම ඔක්කොම සරි කියලා. නැහැ. ඕස්ට්‍රේලියාව හෝ නිව්සීලන්ත වල ග්‍රීන් ලිස්ට් එක, ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක ඒ වගේ ලිස්ට් තියෙනවා. ඒවල රැකියාවලට විතරයි අයිතුම් කරන්න පුළුවන්. හොඳම දේ තමයි මගේ ගාවට මෑතකදී ආපු ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. එයා HR එකේ වැඩ කරන්නේ. එයා හැබැයි සොෆ්ට්වෙයාර් ඩිග්‍රී එකක් කරලා තිනවා ගිය අවුරුද්දේ. එයා මට කියනවා සොෆ්ට්වෙයාර් පැත්තෙන් ඇප්ලයි. එතකොට එයාට වර්ක් එක්ස්පීරියන්ස් ඇත්තරම නැහැ. ඉතින් මම නැහැ කියන එකට එයා IELTS එකට රුපියල් ලක්ෂයක් විතර වියදම් කළා. ඉතින් මම හිතන්නේ නැහැ ඒ වගේ ඇඩ් අප් ටු දෝ කරන්න පුළුවන් කියලා. ඔබ ශ්‍රී ලංකාවේ කොහොම හිතත් ඒ රටවල් ඔවුන්ගේ සේවාවෙන් සම්පූර්ණ කර ගැනීම සඳහා සේවකයෝ ගන්න. ඒ රටේට ඒ කියන රැකියාවල අවශ්‍යතාවයක් තිබ්බොත් විතරයි ඔවුන් අපිට අවස්ථාවක් දෙන්නේ. ඔවුන්ට වැඩිපුර ඒ රටට ගෙන්නලා සහනාධාර දීගෙන පවත්වාගෙන යන්න නඩත්තු කරන්න ඔවුන් කැමති නැහැ. මම හිතන්නේ ඔවුන්ගේ ක්‍රමවේදය හරි අපි කරන්න ඕනේ. ඔවුන්ගේ ක්‍රමවේදයට ගැළපෙන විදියට උත්සාහ කරන්න. ඔබ හිතන්න ඔබට අවුරුදු 30යි කියලා. ඔබට අද වුණත් යම් කිසි වෘත්තියක් ඉගෙනගෙන අවුරුදු 40ට ඉස්සෙල්ලා ඇප්ලයි කරලා යන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඔබ හරියට මේක නදීක්ෂණය කරලා ඔබට වෘත්තිය අනිවාර්යෙන් කරගෙන අපේක කරන්න අවශ්‍ය නැහැ. යම් වෘත්තියකට මාරු වෙලා ඒ වෘත්තියට අදාළව රැකියාව එක්ස්පීරියන්ස් එකක් අරගෙන හරියට ජෙනුයින් රැකියාව නියත වෙලා
ඔබගේ ඉංග්‍රීසි අධ්‍යාපනය හදාගෙන ඔබට දැන් උනත් කල් වේලා තියෙනවා ඔබට දැන්ටත් වෙනස් වෙන්න කල් වේලා තියෙනවා පේපර් ක්වොලිෆිකේෂන් එකට පෙර එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලයෙකුට ඔබ ආයතනයෙන් ජොබ් වීසකකට ඇප්ලයි කරන්න පුළුවන්ද සර්වගතව මෙහෙමයි ඔහු ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා ඩිප්ලෝමා එකට හැබැයි ඉස්සෙල්ලක් තියෙනවා එයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක ඒ කියන්නේ සර්විස් ලෙටර් එක දැන් අවුරුදු කීපයක් වැඩ කරනවා ඊට පස්සේ එයා ඩිප්ලෝමා එකක් කරනවා ඩිප්ලෝමා එකෙන් පස්සෙත් තියෙනවා ඒකට මේ අවස්ථාව ගන්න පුළුවන් ඔව් මේක සමහරක් අවස්ථාවලදී අපිට ගන්න පුළුවන් අවස්ථා තියෙනවා දැන් ඔබ හිතන්නකෝ මේ දවස් ටිකේ ජනප්‍රිය ප්‍රශ්නයක් තියෙනවා කයාගිව සම්බන්ධ ඔබ අනිවාර්යයෙන්ම මම කයාගිව ඩොකියුමන්ට් එක දිහා බලන්නේ ඔබ කයාගිව සර්ටිෆිකේට් එක ඩිප්ලෝමා එක නැත්නම් ඔය එක අවුරුද්දකට වැඩිය පරණනක් පමණයි ඒ කියන අවුරුදු දෙකක්වත් පරණ වෙන්න ඕන සාමාන්‍යයෙන් ඒ නීතිය අනුව තියෙන ඔබේ ඩිප්ලෝමා එකෙන් පස්සෙ ඔබ ෆුල් ටයිම් අවුරුද්දක් වැඩ කරලා තියෙනවා නම් පාර්ට් ටයිම් නම් අවුරුදු දෙකක් වැඩ කරලා තියෙනවා කියලා. හැබැයි දැන්නට කියාගිව උගන්නන ආයතන ගාතනේ උගන්නගෙන යනවා ඒ විදිහ මේ අවුරුද්දෙම ඇතුළත තමයි උන්ට සහතික ලැබෙන්නේ. ඒ සහතික වලින් අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඔබ චෙෆ් කෙනෙක් වුණා කමර්ෂියල් කුකරි කරලා තියෙනවා කමර්ෂියල් කුකරි වලට අදාළව සහතිකෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා වර්ක් එක්ස්පීරියන්ස් එකක්. දැන් ඕක IT වලදී IT ශේෂ්ඨයේදී ඕක අඩු පෙත්ත වෙන්න පුළුවන්. සමහර කලාරි යම්කිසි ශේෂ්ඨයක IT ශේෂ්ඨයට ඇතුල් වෙන අය සඳහා ඕක එහෙම වළංගුතාවයක් වෙන්නේ වෙනස් විදියකට. එයා IT ශේෂ්ඨයේ ඉඳලා ඊට පහු කාලීනව HND එකක් කරලා ඩිග්‍රියක් කරලා එයා හැබැයි ඔහුගේ සර්විස් ලෙටර් එක අපි ගණන් ගන්නවා මුල් කාලේ ඉඳලම තිබුණ විදියට. මොකද හේතුව ඔහුට වර්ක් එක්ස්පීරියන්ස් එක හම්බලා තියෙන විදිය. හැබැයි සෑම සබ්ජෙක්ට් එකක්ම අපිට විතර බලන්න බෑ. IT ශේෂ්ත්‍රය විතරයි මම මේ වෙනකොට පහු කාලීන ක්වොලිෆිකේෂන් පේපර් ක්වොලිෆිකේෂන් එක එක බාර ගන්න නැතිනම් ක්වොලිෆිකේෂන් පේපර් ක්වොලිෆිකේෂන් එකෙන් පස්සේ වර්ක් එක්ස්පීරියන්ස් එක ගන්න මම ගොඩක් ඉල්ලන බල. හැබැයි පුළු කාලේ අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක්වත් පේපර් ක්වොලිෆිකේෂන් එකෙන් පස්සෙ තියෙනවා නම් හොඳයි. RPL සිස්ටම් එකට ගන්න සර්ටිෆිකේට් එකකින් මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්ද? RPL එක තියෙන ක්‍රමවේදය මම බාර ගන්න කැමති නැහැ අත්‍යවශ්‍යම. ඒකේ මම මේ වගේ ආයතන විවේචනය කරන්න කැමති නැහැ. හැබැයි මම ඒකට මූලිකත්වය දෙන්නේ නැහැ. ඔහුගේ අනිකුත් ડોකියුමන්ට් එක බැලුවිට මම බාර ගන්න අවස්ථාව තියෙනවා. මොකද නම් RPL එකේදී යම් සර්විස් ලෙටර් එකක් කෙනා තියලා ඔහුට ඒකේ මෙච්චර කාලෙ නිපුණුණා කියලා හදා ගන්න පුළුවන්. මෙතනදී යම් කිසි විදියකින් අවංක නොවන අවස්ථා සිදු වෙලා තියෙන්න පුළුවන් වෙන්න හැකියාවක් තියෙනවා. ඒකෙන්ද ඒක මගේ පේපර් ක්වොලිෆිකේෂන් මූලික පේපර් ක්වොලිෆිකේෂන් එක කරගන්න මම කොහොමඩක්වත් කැමති නැහැ. ඔබ වෘත්තියක ඉනියලද නම් ඒ වෘත්තියෙන් ජෙනුයින් භාවයක් තියෙනවා නම් ඒකට අදාළ ක්වොලිෆිකේෂන් ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරන්න. ඒ ડોකියුමන්ට්ස් දකින්නකොට අපිට කියන්න පුළුවන් බොහෝ ජෙනුයින් පුද්ගලෙක්ද නැද්ද කියලා. ඒකෙන්ද NVQ RPL සිස්ටම් එකට විදියට ඇප්ලයි කරන්නේවා විතරක් බාර ගන්න මම කැමති නැහැ. අයදුම් පතක් ලැබුණට පසුව වීසා රික්වයර්මන්ට්ස් වලට අමතරව අයදුම් කරුගේ ප්‍රායෝගික තත්ත්වයක් බලන්න සිදු වෙනවා. මේ සඳහා ඔබ ආයතනයේ භාවිතා කරන සිස්ටම් එකක් තිබෙනවාද? සමහරක් වෙලාවට මේ එම්බසි වල නිර්ණායකක විදේශ රටවල යම් නීති තියෙන පුළුවන්. ඒ නීති වලට වැඩිපුර ක්වොලිෆිකේෂන් සමහරක් වෙලාවට අපේ ආයතනය පරීක්ෂා කරන බලාපොරොත්තු වෙනවා. සමහරක් වෙලාවට ඔබ හිතන්නකෝ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ක්‍රමවේදය තමයි අවුරුද්දක සර්විස් ලෙටර් එක ඉල්ලන එක. අපි ඒකට එකඟ නැහැ. අපි කැමති වැඩිපුර එක්ස්පීරියන්ස් එකක් තියෙනකට. මොකද අපි ඔබ යොමු කරන්නේ ඒ රටට ගිහිල්ලා වැඩ ඉගෙන ගන්න නෙමෙයි. ඔබට වැඩ පුළුවන් ඒ රටේදී වැඩ කරන්න. සමහරක් වෙලාවට චෙෆ් කෙනෙක් වයින් පස්සේ දැන් අපි ගාවට යනවා පිට්සා හට් එකේ වැඩ කරු චෙෆ් කෙනෙක්. හැබැයි අපි කියන්නේ ලංකාවේ පිට්සා 50ක් හදනවනම් ඕස්ට්‍රේලියාව සමන පිට්සා 600ක්වත් හදන්න පුළුවන් විදිහට ඔබ මහන්සි වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට වෘත්තිය වෙනවා ලංකාවට වඩා වැඩි ශ්‍රමයක් වැඩි කාලයක් හිටගෙන ඉන්න වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඩේරි ෆාමින් වලදී හරක් දහක් බලාගන්නේ සේවකයෝ 5ක් 6ක් වගේ වෙනි ප්‍රමාණය. හැබැයි ලංකාවේ හරක් දහක් බලා ගන්න ලංකාවේ සේවකයෝ 300ක් විතර වැඩ කරනවා. ඒකෙන් තේරෙන්නේ ඕස්ට්‍රේලියාවේ සේවකයෙකුගේ කාර්යක්ෂමතාවය උපරිම ආකාරයට ගන්නවා කියලා. එතකොට ලංකාවේ විවිධ
ජොබ්ස් වලට විවිධ සේවක ඉන්නවා. එහෙදි එහෙම නැහැ. එහෙදි එක සේවකයාට සියල්ලම කරන්න වෙනවා. ඔබ මතක තියාගන්න ඔබට ලංකාවේ ගන්න සැලරි එක වගේ 10-12 ගුණයක් වටිනාකමින් සැලරි එකක් දෙන්නේ ඔවුන් එකේ සේවාව ලබා ගන්න. ඒක තමයි ඔවුන්ගේ රටේ දියුණුවේ රහස. ඒ කියන්නේ සෑම සේවකයෙක්ගේම උපරිම සේවාව ගන්නවා. ඔබ මා වෙත ආව ගමන් මා බලන්නේ ඔබ කම්මැලි පුද්ගලෙද්ද ඔබ උදාසීන පුද්ගලෙද්ද ඔබට මේ රස්සාව කරගෙන යන්න පුළුවන්ද කියලා. ඔබට පේපර් ක්වොලිෆිකේෂන් සියල්ලම තිබ්බත් මට තේරුණා ඔබ උදාසීන පුද්ගලෙක් කියලා. මම ඒකට ඔබට සේවාව ලබා දෙන්න මගේ එකඟතාවයක් වෙන්න පුළුවන්. එහෙම වුණත් පුද්ගලයා මට හම්බෙලා තියෙනවා. ක්වොලිෆිකේෂන් සම්පූර්ණයි. හැබැයි පුද්ගලයා උදාසීන නම් මගේ ප්‍රොජෙක්ට් එකට මට ඒ පුද්ගලයාට සේවාව ලබා දෙන්න මම ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ ආයතනයෙන් සේවාව ලබා ගන්න පුළුවන් මොන වගේ ක්වොලිෆිකේෂන් තියෙන අයටද? ඕලෙවල් විභාගයක පාස් වෙච්ච නැති යම් කිසි වෘත්තියක වෘත්තිමය අධ්‍යාපනයක් හදාරලා තියෙනවා. අපි ජර්මන් ටෙක්, අපි ජපාන් ටෙක් ඒ වගේ යම් ඊට පස්ව ඒ වෘත්තිය පස්ව යම් කිසි විදිහකින් ඔබ රැකියාව තුළින් අලංතින් එක්ස්පීරියන්ස්. අපි හිතමු සමහරක් වෙලාවට මේක යම් කිසි ටෙක්නිකල් අධ්‍යාපනය නොවෙන්න පුළුවන්. හැබැයි ඔහු ගරාජ් එක තුල සේවා ආයතනයක තුල දීර්ඝකාලීන අධ්‍යාපනයක් හදලා තියෙනවා. එතකොට ඔබ කරන විෂය පිළිබඳ අපිට අවශ්‍යයි වීඩියෝ, ඔබට වීඩියෝ දර්ශන, එතකොට ඔබ ඒවට වීඩියෝ දර්ශන ගොඩක් අවශ්‍යයි. ඒ වගේ පුද්ගලෙක් ඔබ ඒ කියන්නේ අපිට ඔබගේ දුරකථනයෙන් හරි කමන්නේ ඔබ කරගෙන යන වෘත්තිය හරියට නිපුණතාවයේ පරීක්ෂා කළ හැකි ආකාරයට වීඩියෝ දර්ශන තියෙනවා නම් මම වීඩියෝ දර්ශන උපයෝග කරගෙන මම රැකියා අවස්ථාවක ඉබ අවස්ථා තියෙනවා. ඒකෙන්ද ඔබ යම් සහතිකයක් නොවිලවනා ඔබට ඔබගේ වෘත්තිය ඔබ නිවැරදිව කරනවා කියලා පෙන්වන්න පුළුවන් වීඩියෝ අද දුරකථන මාර්ගයෙන් වීඩියෝ කරගන්න පුළුවන්. එවැනි වීඩියෝ තිබුණා අපිට අවස්ථාවක් කරන් දෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඒක ස්කිල් ඔකුපේෂන් ලිස්ට් එකේ තියෙන හා ග්‍රීන් ලිස්ට් එකේ තියෙන අයි ලෝකෙට ඉල්ලුමක් තියෙන රැකියාවකට ඉන්නවා. ඒ වගේම ඒකට ඉන්ට්‍රෙස් අධ්‍යාපනයේ අදාළ වෙනවා. ඒ සාධකත් තියෙනවා නම් අපිට හැකියාවක් තිබෙයි ඔයාව අපේ මට්ටමින් විදේශ රටවලට හමුනා දෙන්න. ඔබට මේ වෘත්තිය පිළිබඳ නිපුණතාවයක් තියෙනවා කියලා. සතම් තිබෙන පුද්ගලයින්ට පමණයි ඔබ සමග හමුවීමකට පැමිණෙන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබේ YouTube නාලිකාව නරඹා පැමිණෙන ඕනෑම් පුද්ගලයෙකුට ඔබ සමග හමුවීමකට පැමිණිය හැකිද? මම ඔබට මෙහෙම කියන්නම් ඔය ප්‍රශ්නෙට උත්තරයක්. දැන් අතවශ්‍යම මේ රටේ ගොඩාක් උගත් අයත් ඉන්නවා. ගොඩාක් යමක් තේරෙන්න ගන්න බැරි කට්ටියත් ඉන්නවා. මම හැම සිටම වීඩියෝ එකක් කරනකොට මම මගේ එකේදී හැමතිස්සෙම මුල ඉඳලා ඉතා සරලව කියන කතාව තමයි තියෙන්නේ. මොකද හේතුව මම දන්නේ නැහැ මේ වීඩියෝ එක බලන පුද්ගලයාගේ දැනුම කොහොමනක්ද කියන එක. ඒකෙ හින්දා අනිත් එක මට දිනකට අකමැති 10කට වඩා මම දෙන්න මට හැකියාවක් නැහැ. මම මිනිස්සෙක්, මට කතා කරන්න පුළුවන්. මොකද ඔබ කතා ඔබ මෙතනට දුර බැහැරක ඉඳලා ආවෙන් පස්සේ මම විනාඩි 20ක්වත් ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඔබගේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒකෙ හින්දා මට ගොඩාක් මම තමයි මේක අවසන් තීරණ ගන්න පුද්ගලයා. ඒක හින්දා මොකක් කියලා වලට මම ඔබත් එක්ක සාකච්ඡා කරලා ඒ තීරණ ගන්න නම් මට මොකක් කියලා වලට ඔබට සරල දේවල් සම්බන්ධව කන්සල්ටේෂන් කරන්න හැකියාවක් නැහැ. ඒක හින්දා මට මගේ ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එක තුලදී ඔවුන් ෆිල්ටර් කරගන්නා ඕ පිරිසකට විතරයි අපොයින්ට්මන්ට් එකක් ගන්න. මේ අපොයින්ට්මන්ට් එකක් දෙනකොට අපි සමහරක් කියලා වලට ගොඩාක් දුර බැහැර ඉඳලා එන්න පුළුවන්. සමහරක් වෙලාවට මගේ ගාවට දුර බැහැර ඉඳලා ඇවිල්ලා සමහරක් අය අහනවා මගෙන් ඔබතුමා මීට ඉස්සර රටේ ආවලා තියෙනවද කියලා. එතකොට මේ මිනි ප්‍රශ්නාවම අපිත් ගොඩාක් අපහසුතාවයකට ලක් වෙනවා. ඔබ ඇය 4-5ක් දුර කාලය ගෙවාගෙන රුපියල් 1000 ගණක පෙට්‍රල් ඩීසල් ගහගෙන මා වෙත ඇවිල්ලා මගෙන් සරල ප්‍රශ්නයක් අහනකොට අපහසුතාවයකට ලක් වෙනවා. මොකද හේතුව මට කියන්න තියෙන්නේ ඔබ මං කවුද කියන එක, මගේ කම්පැනි කවුද කියන එක. මේ අපි ඉතා විවිධ පෙනෙන ආකාරයට අපිගේ සෝෂල් මීඩියා තුල අපි වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. සමහර දේවල් ඉතා පැහැදිලි කරලා තියෙනවා. අපි යවල තියෙනගේ එවිඩන්ස් දාලා තියෙනවා. ඔබට ඇවිල්ලා ඔබට ගියාගේ එවිඩන්ස් මොනවද කියලා අහුවොත් අපිට අපි කරලා තියෙන මේ වීසා මෙහෙම අරගෙන පෙන්වන්න පුළුවන්. මෙච්චර මෙන්න මේ වගේ මේ මාසෙට හම්බෙච්ච වීසා මෙච්චරක් තියෙනවා. මේ වගේ පෙන්නන්න හැකියාවක් තියෙනවා. ඔබට පුළුවන් ඕනනම් මේ වගේ වීසා ආරක්ෂ චෙක් කරගෙන ඔබට බලන්න පුළුවන් සමහරක් කාලවලට මේව ඇත්තද නැත්තද කියන එක. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි
ඔබ එහෙම පරීක්ෂා කරලා බලන්න ඔබ යම් කිසි විදියට මං කවුද මම මොනවද කරන්න කියලා අධ්‍යයනය කරලා පැවෙන්නේ. ඒ කියන්නේ මගේ කම්පැනි මම කියන්නේ මගේ කම්පැනි ගැන. මගේ කම්පැනි යමක් කරලා තියෙනවා. අපි මේ සමාජයේ තව පැහැදිලිව හරි දේ කරලා යම් කිසි දෙයක් කරන්න කියලා. ඇත්තටම අපිට අපි විශ්වකර්මියෝ නෙමෙයි අපිට පුළුවන් ඒ රටවල තියෙන නීති රීති වලට අනුව ඔබට සුසුකක් තියෙනවා නම් ඔබට ජොබ් එකක් සොයලා දෙන්නක පමණයි. ඒ සොයලා දුන්නත් අප්‍රෝල් එක දුන්නත් වීසා නැමැති ලැබෙන්නේ ඒ රටේ ඉමිග්‍රේෂන් එකෙන් බලලත් නියෝජිතයෙක්ගෙන්. ඔබ දෙපාර්ශ්වයෙන්ම සුසුකක් තියෙනවා නම් ඔවුන් අනුමැතිය දෙයි ඔබගේ වීසා එකට. ඔබට වීසා එකක් ලැබුණොත් ඒක ඔබට බෙනිෆිට් එකක් වගේ. යම් විදිහකට මටත් ඒකේ ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙයි. ආර්ථික ප්‍රතිලාභයක් නැත්නම් අපි කවුරක් වැඩ කරන්නේ නැහැනේ. සමහරක් අය අහලා තියෙනවා ඒ වන ආර්ථික ආර්ථික ප්‍රතිලාභයක් තියෙන හැබැයි ඔබට සල්ලි නැති අපි කැමතියි ඔබ හම්බ කරලා හරි කවදා හරි දවසක් ගෙවන්න. යම් කෙනෙකුට ඔබ ආයතනය දුරකථන ඇමතුම් වලට අමතරව සම්බන්ධ කරගත හැකි ආකාර තිබෙනවාද? ඔව් අපේ ආයතනය ඉතා දැනුමක් තියෙන සාමාන්‍යයෙන් අපි ටෙලිෆෝන් දුරකථන ඇමතුම් ගන්න 4 දෙනෙක් යොමු කරලා තියෙනවා. ඔවුන් සම විටම කෝල් එකේ ඉන්න. හැබැයි ඔවුන් වැඩ කරන්නේ රැකියාවක්. දැන් ඔබ රැකියාවක් කරනකොට ඔබ පැය 8කට වඩා වැඩ කරන්න කැමති නෑනේ. අතවශ්‍යම ඔවුන් පැය ගණක් විතරයි වැඩ කරන්නේ. එතකොට ඔවුන්ට දුරකථන ඇමතුම් වලට ආවම එක දිගට කෝල් එකක් ආන්සර් කරා විනාඩි 20ක් විතර යනවා. ඔබ හිතන්නේ ඔවුන් දවසටම ඔවුන්ට සාමාන්‍යයෙන් ඇමතුම් සාමාන්‍යයෙන් 20ක් 30කට වඩා ආන්සර් කරන්න බැහැ. අතරම ගත්තොත් එහෙම ඔවුන් ගත. එතකොට ඔවුන් මේකේ ලොකු ට්‍රැෆික් එකක්. උදාහරණවද මේනකට මිලියන 2කට ආසන්නව අපේ වීඩියෝස් නරඹලා තිනවා. ඔවුන් සීළු දෙනාම උත්සාහ කරලා තිනවා. එතකොට ඇත්තටම ඔව් මම හිතන්නේ මිලියන ගානකටම ඇත්තටම මේ දුරකථන වලට ආන්සර් කරගන්න බැරි වෙලා තිනවා. හැබැයි ඔබ විද්‍යාත්මක වෙන්න. මේ අවස්ථාව තවරුදු ගණනාවකට ඉස්සරහට තියෙනවා. මේ අවස්ථාව නැති වෙන්නේ නැහැ. මේක මේ අවස්ථාව ගැන හිතන්න එපා. මේක මෙතනින් මේ වෙලාවේ මේ වෙලාව ඇප්ලයි කරොත් විතරයි තියෙන්නේ කියලා. නෑ දු තියෙනවා. ඔබට කරන්න පුළුවන් WhatsApp හරහා message එකක් දාන්න. ඔබගේ CV එක submit කරන්න. ඔබ ඒ සියලු දේටම අපි අනිවාර්යෙන් ඉදිරියට කතා කරනවා. අද වෙනකොට තාක්ෂණය දුවලා තියෙන්නේ. මේ තාක්ෂණය උපරිම ප්‍රයෝජනය ගන්න. ඔබට ඔබගේ work experience එක නැතිනම් ඔබට පුළුවන් YouTube එක තුල ඔබගේ video එකක් හදන්න, ඔබ phone එකෙන් video කරන්න, ඔබ කරන රැකියාව video කරලා තියාගන්න, ඔබ කරන හැකියාවමගේ හැකියාවන් video කරලා තියාගන්න. ඒවා සාක්ෂි වශයෙන් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔබට මේ වගේ දක්ෂතාවයක් තියෙනවා. එවැනි තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා අද කන්සල්ටේෂන් වලට ඔබ මගේ ගාවට පැමිණිය යුතුම නැහැ. අපි කරගෙන යන අපේ YouTube channel එකේ, අපේ TikTok channel එකේ, අපේ Facebook එකේ තියෙන videos බලන්න. බලන්න අපි කියන හොයලා බලන්න. මේ පුද්ගලයා කොච්චර කාලයක් ඉඳලා වැඩ කරලා තියෙනවද? මේ පුද්ගලයා කොච්චර කාලයක් තිස්සේ මිනිසුන් යවලා තියෙනවද? මේක හරියද? නිවැරදිද කියන එක. ව්‍යාජ ආයතන තියෙනවා. ඔව් ඒ තියෙන ආයතන ව්‍යාජ ආයතනක් අවුරුදු ගාණක් ඉන්න බෑ. මම අවුරුදු 15කට වැඩි කාලයක් මේ ශිෂ්‍යයෙ මේක තුලදී මගේ වීඩියෝස් මගේ කරපු දේවල් එකම මම සිටින්. ඒතරට බොරු කරන ආයතන, වංචා කරන ආයතන අවුරුදු මෙහිකට වඩා තියෙන්න බෑ. අපි වැඩ කරන්නේ අපේම අපේටම අයිති තැන්වල. ඒකෙන් හින්දා මේවා අපේම තියෙන ෆෝන් නම්බර්ස් ගතත් අවුරුදු 10 12 පරණ ඒක එකක්. අනිත් එක ඔබත් ඔබගේ දුරකථන මාර්ගයේ අවශ්‍ය නැහැ. අපේ වෙබ්සයිට් එකට ගිහිලා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබට අපේ WhatsApp හරහා මෙසේජ් එකක් දාන්න, අපිට ඊමේල් හරහා මෙසේජ් එකක් දාන්න පුළුවන්. ක්ෂණිකව ඔබ අමතන්න බැරි නම් ඔබට මේ ක්‍රම තුන මාර්ගයෙන් ඔබගේ ඇප්ලිකේෂන් එකට අපිට එවලා ඒකෙන් අපි ඔබට දුරකථන ඇමතුමක් අපෙන් ඒ විමසීමක් අපි අනිවාර්යෙන් ඉදිරියට කරනවා. මම ඔබට කියන්නේ මේ වීඩියෝ බලලා හරි ඔබ ඔබගේ CV එක මේල් එකක් මාර්ගයෙන්, WhatsApp මාර්ගයෙන්, එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එකේ ඇප්ලිකේෂන් එක ෆිල් කිරීමෙන් සබ්මිට් කරන්න. ඒ හොඳටම ඇති. ඔබ කතා කරන්න අවශ්‍ය නැහැ. අපිට ඔබ වටිනා පුද්ගලයෙක්, අපිට හොඳ ක්ලයන්ට් කෙනෙක්. අපේ රස්සාව කියන්නේ අපේ ක්ලයන්ට්ස් තමයි අපේදී අපේ අතරින් ප්‍රධාන පුද්ගලයා වෙන්නේ. ඒක නිසා අපි ඔබට අනිවාර්යෙන් කතා කරනවා. ඔබට පුළුවන් මේ තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරන්න. ඔබ මගේ YouTube එකට එන්න බලන්න. අපි අතීතයේ යම් වැඩක් කරලා තියෙනවා. අපි අනාගතේ මීට වඩා සේවාවක් කරන්න කැමැත්තෙන් සිටිනවා. ඔබ මගේ ගාවට කලින් ඇවිත් ගිහිලා තියෙන කෙනා. එවකට තියෙන නීතිය හා පහසුකම් අනුව මම කියලා තියෙනවා.
හැබැයි අපිට එදා බැරි වුණා අද ඔබ අපිකාවට ආවොත් අපිට අද ඔබ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් අප කැමති අපිට ඔබ වෙනුවෙන් යමක් කරලා